ධම්මචින්තා. අද ධම්මචින්තාව ගොඩකවෙල ශ්‍රී මහින්ද මහා පිරිවෙන් විහාරාධිපති පූජ්‍යපාද කොම්පිටියේ ශ්‍රී සුසීල ස්වාමීන්ද්‍රයන් වහන්සේගෙන්. නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස. පින්වත්නි, අපි මේ ලෝකේ ලැබලා තියෙන්නේ බොහෝම දුර්ලභ ආත්මයක්. ඒ කියන්නේ මනුස්ස ආත්මයක්. මනුස්ස ආත්මයක් ලැබෙන එක ඉතාම දුර්ලභයි. දුර්ලභංච මනුස්සත්වං කියලා බුදුහාරුව දේශනා කරලා තියෙන්නේ. මේ ලබාගත් මනුස්ස ආත්මේ අභ්‍යන්තරයේ ඇතුළත කුණු කරගෙන නරක් කරගෙන ඒමින්මින් අනුන් මනින්න යන්න එපා. තමන්ගේ අභ්‍යන්තරයේ තමන්ගේ මනසේ තියෙන්නේ නිතරම රාගය, ద్వේසය, මෝහය, ඊර්ෂ්‍යාව. මේවා තමන්ගේ හදවතේ තියෙනවා බොහොම දියුණු වෙලා. ඒ මිම්මින් අනුන් මනින්න යන්න එපා කොයි මේ වෙලාවකවත්. ඔබේ දුර්වලකම, ඔබේ හදවත පිරිසිදු කරගෙන නැහැ. ඒක හොඳට අවංකව හිතලා කල්පනා කරලා ඔබ හදාගන්න. ඒ නිසා අනුන් ඒ මිම්මින් මනින්න යන්න එපා. ඔබ ලෝභී, අනිත් එක්කෙනා ලෝභයි කියලා හිතන්න එපා. ඔබ අසත්පුරුෂයෙක්, අනිත් එක්කෙනාත් අසත්පුරුෂයි කියලා හිතන්න එපා. ඒ නිසා තමන්ගේ මිම්මෙන් මනින්නේ නැතුව සමහර මිනිස්සුන්ගේ ඇතුළත නරක් වූ විදිහටම අනිත් අය ගැනත් එහෙම හිතනවා. ඒ නිසා ඒක පිටට පේන්නේ නැහැ. අභ්‍යන්තරයේ තියෙන නරක් වෙච්ච ස්වභාවය පිටට පේන්නේ නැහැ. ඒ වුණාට ඒ අයගේ වචන හරියට මීපැණි වගේ. වචන හරිම ලස්සනයි. වචන හරිම මිහිරි. නමුත් අභ්‍යන්තරයේ ගතිගුණ බොහොම අවලස්සනයි. එනිසා ඒ වුණාට තමන්ගේ පපුවේ නපුරු විස, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, පලිගැනීම, මාන්නය, ආත්මාර්ථකාමීත්වය මේවයින් පපුව පිරිලා නම් ඔබම හිතන්න ඔබ ළඟ මොනවද ගුණධර්ම තියෙන්නේ කියලා. ඒ අයට අනුන්ගේ හොඳක් පේන්නේම නැහැ. එහෙම අයට අනුන්ගේ හොඳක් පේන්නේ නැහැ. තමන්ගේ පපුවේ පිරිලා තියෙන්නේ කුණු කන්දක්. ඒ අය හිතන්නේ අනිත් අයත් මම වගේ කියලායි. ඒ වුණාට සමාජයේ පපුව හොඳ ගුණවත් කමින් පිරිච්ච මිනිස්සු ඉන්නවා. මේ සමාජයේ තාමත්ම හොඳ මිනිස්සු ඉන්නවා. පපුව හොඳ මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සු ළඟ කරුණාව, මෛත්‍රිය, අනුකම්පාව බොහෝම හොඳට තියෙනවා. ඒ වගේම පපුව කුණු වෙච්ච නරක් වෙච්ච මිනිස්සු අතර පපුව හොඳ මිනිස්සෙක් වෙන්න උත්සාහ කරනවා නම් ඒක තමයි ඔබේ වගකීම. සමාජයට කරන ලොකු සේවාවක්. පුද්ගලයෙක්ගේ ගති පැවතුම් හරිම වටිනවා මේ සමාජයට. එක පුද්ගලයෙක්ගේ ගති පැවතුම් නරක් වුණොත් ඒක මුළුමහත් සමාජයටම බලපානවා. මම කියලා එතන හිතන්න එපා. මම කියලා හිතන්න එපා. ඔබේ ඊර්ෂ්‍යා මුළු සමාජයට මහානියක් වෙනවා. ඔබේ කුහකකම මුළු සමාජයට මහානියක් වෙනවා. ඔබේ දැඩි ලෝභකම සමාජයට මහා හානියක් වෙනවා. ඒ වගේම ඔබේ තියෙන අකරුණාවන්තකම, කරුණාවක් මෛත්‍රියක් නැතිකම මහා සමාජයට හිරිහැරයක් ඒක. ඒ නිසා ඔබේ පපුව හදාගන්න කාරුණික, ඉවසන සුළු, සානුකම්පිත, ඒ වගේම සංවේදී පපුවක් ඇති සත්පුරුෂ මනුස්සයෙක් වෙන්න ඔබ සියලු දෙනාට තෙරුවන් සරණයි.